සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, එහෙමනම් අද මේ පුන් පොහොය දවසේ අපි මේ සූදානම් වෙන්නේ ලෞතුරා බුදුවරු බුද්ධත්වයට පත් වුණාට පස්සේ නිවන පිළිබඳව දේශනා කරනු ලැබූ කාරණාව කුමක්ද යන්න පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක් කරන්න. ඉතින් අද දවසේ අපි විශේෂ ධර්ම දේශනාවක් පවත්වන්නේ මාතර නාලනී වීරතුංග මහත්මියගේ නිවසේ ඉඳගෙන. ඉතින් නාලනී වීරතුංග මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා සරත් මහත්තයාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඉතින් ඒ නිසා අපි එතුමාට ආශිර්වාද කරන්න. මොකද නාලනී නෝනාගේ නිවන් මඟ පූර්ණය කරගන්නට එතුමා කරන මෙහෙවර දායකත්වය සාමාන්‍යයෙන් ස්වාමියෙක් කරන කැපකිරීමට වඩා ඉහළට ගියපු කැපකිරීමක් කරනවා. කවදාකවත් මේ කටයුතු වලට බාධක දාන්නේ නැහැ. ඉතින් ඒ නිදහසේ මේ කටයුක්ත කරගෙන යන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් එතුමාටත් මේ අවුරුද්දේ ඉඳලා අපිත් එක්ක මේ කටයුතු වල නියැලෙන්න කුමන හෝ පෙනෙන නොපෙනෙන ශක්තියින්ගේ බාධක තියෙනවා නම් ඒවා ඉවත් වෙලා පෙනෙන නොපෙනෙන ශක්තියින්ගේ ආශිර්වාදේ ලැබිලා පවුලේ සියලුම දෙනාට කායික මානසික සුවතාවයෙන් යුක්තව නිවන් මාගේ නියලිලා මේ අන්තිම ආත්මයේ බවට පත් කර ගැනීමට තිබෙන බාධක කම්කටොළු ඉවත් වෙලා මේ අන්තිම ආත්මයේ බවට පත් කර ගැනීමට මේ පුණ්‍ය ශක්ති කුසල ශක්ති චිත්ත ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දහම් සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් අද අපි හවස් වරුවේ විශාල පින්කමක් කරා ලංකාවේ බුදුදහම පවත්වාගෙන යාමට විෂ්ණු දෙවියන්ට බාර කරපු දෙවිනුවර පූජා භූමියේ ඉඳලා අපි හවස දහම් දේශනාවක් පැවැත්වුවා. ඉතින් එතනින් අපි ආරම්භ කරා මේ 2023 අවුරුද්දේ අපේ මේ දහම් පර්යාය ලෝකයාට ව්‍යාප්ත කර දෙන්න එක්තරා පදනමක්. ඉතින් ඒ ආශිර්වාදත් පදනම් කරගෙන අද මේ පුන් පෝය දවසේ නිවන පිළිබඳව අදත් අපි ගවේෂණාත්මක අධ්‍යයනයක නියැලෙන්නයි මේ උත්සාහවන්ත වෙන්නේ. ඉතින් අපි හැමදාම කියනවා වගේ අද වෙනකොට අපට මේ නිවන් මාර්ගය කවුරුන් හෝ කවදා හෝ කොතනකදී හෝ වහලා දාලයි තියෙන්නේ. ඉතින් අපි මේ නිවන කියලා හිතාගෙන ඉන්නේ නිවන නෙමෙයි. දැන් නිවන කියන්නේ මොකක්දයි කියලා අහපුවාම දැන් අපට උත්තරයක් ලැබුණා. නිවන කියන්නේ ඉපදීම නවත්තන එක කියලා. නමුත් අපි ප්‍රායෝගිකව ඔය බහ තේරන දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකුනුත් බහුතරයක් ඔය කරන්නේ ඉපදීම නවත්තන වැඩේ නෙමෙයි. මරුණට පස්සේ හොඳ තැනක ඉපදෙන්ට නේද? අපි දැන් කාගෙන් හරි ඇව්වොත් එහෙම මොකද බෞද්ධයෝ ලෙස කරන්නේ කිව්වොත් එහෙම අහන්නේ හාමුදුරුවනේ මේ යන තැනට මොනව හරි කරගන්න එපායෑ කියන වචනේ තමයි අපිට ඇහෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඔය කරන්නේ යන තැනකට මොනව හරි කරගන්න. හැබැයි මේ මිනිස්සෙක් ලෙස ඉපදුනේ නැවත යන තැනකට මුකුත් කරගන්න නෙමෙයි, නොයන තැනට යමක් කරගන්න කියන කාරණාව අපට පොඩි කාලේ කවුරු කියලා දුන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා අපට කියලා දුන්නේ ඕගොල්ලන්ට මේ ආත්ම නිවන් දකින්න බෑ. ඇයි බැරි? පෙරපින් නැහැ. මේ පෙරපින් මදිකම නිසා නිවන් දකින්න බෑ කියන කාරණාව තමයි අපිට කියන්නේ. ඒ නිසා පොඩි කාලේ ඉඳලා අපට ඔළුවට මොනවා හරි කවුරු හරි දාපුවා මේක වෙනස් වෙන්නේ නැහැ නේද? පොඩි කාලේ අපේ ඔළුවට මොනවා හරි ඕනෑම බොරුවක් දැම්මට පස්සේ අපි ඒවා අපේ ඔළු ගෙඩි වලින් අයින් වෙන්නේ නැහැ.
නේද? අපි ඒක ඇත්තයි කියලා හිතාගෙන ඉන්න නේද? දැන් අඟුලිමාල මනුස්ස ඝාතන කීයක් කරාද? 10ක් විතර කරානේ නේද? දැන් අඟුලිමාලාතේ මොනවද තිබ්බේ? කඩුවක් නේද? ගමේ කොල්ලෝ 10 දෙනෙක් එකතු වුණා නම් ඕකගේ කඩුව අයින් කරලා දාලා ගහලා පැත්තකට දාලා කඩුව අයින් කරන්න තිබ්බේ නැද්ද? නේ පොඩි කාලේ අපට කිව්ව අඟුලිමාල කියලා මෙහෙම බහානකෙක් කරෙක් නේද? යා මෙහෙම මනුස්ස ඝාතන කර කර ගිය කොල්ලෝ 10 දෙනෙක් එකතු වුණා නම් ඉවරයි. ගහන්න පුළුවන්. නමුත් අපි හිතාගෙන ඉන්නවා එහෙම නෑ මේ අඟුලිමාල කියලා කෙනෙක් හිටියා මිනිස්සු ඝාතන කරගෙන ගියා කරගෙන එහෙම අපි මේ එහෙම මනුස්ස ඝාතන වගේයක් මෙහෙම කරගෙන ගියා කියලා අපිට පොඩි කාන්ලා කියලා දුන්නා අපි ඒක ඇත්තයි කියලා හිතාගෙන නේද? දැන් අඟුලිමාල ඔය හිටපු කාලේ රටේ රජ කෙනෙක් ඉnde ඇතිනේ නේද? රජ කෙනෙක් වුණා මේ රටේ නීතියක් තියෙනවා නේද? දැන් වැරදි කරපුවාම උල තියෙනවානේ. දැන් මනුස්ස ඝාතන 1000ක් කරපු මිනිමරුවකට කොහොමද දෙන්න ඕන දඬුව? දැන් මෙයා බුදුහාමුදුරන්ගේ බණ අහලා රහත් උනායි කියලා මේ මනුස්ස ඝාතන 1000ක් කරපු මිනිස්සේ කිරියට ගන්න නැතුව ඉන්නවද නේද? ඉතින් එහෙම අපි හිතන්න වෙයි. අපි හිතන ඔය කතාව ඇත්ත එකක් කියලා. ඒ පොඩි කාලේ මේක අපිට කියලා දුන්නා. දැන් කිරිබාජන ඥානන්ද හාමුදුරන්ට එයාගේ ධාතුත් තියලා දැන් ඔය හලාවත පැත්තේ හදනවා අඟුලිමාල සෑය. අඟුලිමාල කියන්නේ කතාවක්, ඇත්ත කතාවක් නෙමෙයි. ඒක අර කියන්නේ මේ මනුස ඝාතන 1000ක් කරත් කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත්, දහම දන්න කෙනෙක් හම්බුනොත් එයාට නිවන් දකින්න පුළුවන්. අර මනුස ඝාතන 1000ක් කරපු එක අදාළ වෙන්නේ නැහැ කියන්නේ ගොතපු කතාව. හැබැයි ගොතපු කතාවට කිරිබජ්ජන ඥානන්ද හාමුදුරුවන්ට ඉන්න එහෙම කෙනෙක් ඉන්න ධාතු ගණන්ලා දැන් ප්‍රසාදයක් හදනවා. තේරුණා? අපි එහෙම ඒව විශ්වාස කරනවා. ඒ නිසා අපි ඉන්න මේ බොරු ගොඩක ඉන්න. ඉතින් බොරුවෙන් අත මිදෙන්න බෑ. නේද? ඉතින් මේ නිසා අපි නිවන් දකින්න යනකොට අර හරක් වගේ ගිහිල්ලා බෑ. හරක් කියලා කියන්නේ අපි හරක් කියන එක නෙමෙයි. හරකගේ පස්සෙන් අර අයිතිකාරයා කෝට්ටෙන් ගහනකොට හර කොහේ යනවද? ඌ දන්නේ නැහැ කොතනද යන්නේ, කොතනද නවතින්නේ, මොකටද මේ මාව දක්කන්නේ, මොකුත් දන්නේ නැහැ. පිටිපස්සෙන් දක්කන නිසා හරක් රැගෙන යනවා. අපිත් ඒ වගේ දැන් මේ අවුරුදු 3-400ක් ඇතුළත ඔය හරක් වගේ නිවන් මගේ යano අපි දන්නේ අපි කල යුත්තේ කුමක්ද කියන එක. ඒ නිසා නිවන කියන එක එහෙම හරක් වගේ ගිහිල්ලා දකින එක නෙමෙයි. නිවන් දක්වනවා කියලා නේද කියන්නේ? ඒ තමයි. හරක් දක්වනවා වගේ නිවන් දක්වනවා. එහෙම දක්වන්න බෑ. නිවන කියන එක අවබෝධ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ නිවන් කියන එක කාට හරි කවදා හෝ දැනගන්න නම් අපිට නිවන් දැක්ක කෙනෙක් හම්බෙන්න ඕන. නිවන් දැකපු අයට අපි මොකක් කියලාද කියන්නේ? නිවන් දැකපු අයට අපි කියනවා ආර්යෝ කියලා. නේද? කවුද කියන්නේ? ආර්යෝ. එතකොට අර අපි දැන් කතා කර කර හිටියේ සංඝයා වඳින ගාථාව. දැන් සංඝයා වඳින ගාථාව ඔයගොල්ලෝ කටපාඩමෙන් අවුරුදු ගාණක් කියනවා. සුපටිපන්නෝ, උජිපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමේතිපටිපන්නෝ කියලා කියලා හිතාගෙන ඉන්නේ හාමුදුරුවරුන්ට තමයි මේ සංඝයා කියන්නේ. සංඝයා කියලා කියන්නේ යදිදං චත්ත අරි පුරුෂ යුගාන් අට්ඨපුරිස පුද්ගලෝ ඒස භගවතෝ ශාවක සංඝෝ. එහෙනම් මේ සංඝ කියලා කියන්නේ අන්න අර අට දෙනාට. කවුද අට දෙනා? සෝතාපන්න මාර්ග ඵල දෙන්නයි, සකෘදාගාමි මාර්ග ඵල හතර දෙනයි, අනාගාමි මාර්ග ඵල හය දෙනයි, අරහත් මාර්ග ඵල අට දෙනයි. ඔන්න ඔය අට දෙනාට කියනවා ආර්ය මහා සංඝ. එහෙනම් අපිට කවදා හරි නිවන් දකින්න මෙන්න මේ ආර්ය මහා සංඝ කියන අට දෙනාගෙන් කෙනෙක් හම්බෙන්න ඕන. ඒ අට දෙනයි එක්කෝ පසේ බුදුවරයෙක්, එක්කෝ බුදුවරයෙක්. ඔය 10 දෙනාට තමයි අපි කියන්නේ ආර්යෝ, නිවන් දැකපු අය. කල්යාණ මිත්‍රයෝ කියන්නේ ඔය 10 දෙනාට තමයි. එහෙනම් බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ එක සැරයක් අහනවා, මේ ශාසනය හරි අඩක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගේ නේද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා, නෑ ආනන්ද,
මේ ශාසනය 100%ක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගේ. එහෙනම් ඔබට නිවන් දකින්නට නම් අනිවාර්යෙන්ම නිවනේ අංශු මාත්‍රයක් හරි දැනගන්නට කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න ඕන. ඉතින් අද අපි හිතාගෙන ඉන්නේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ උඩින් යන අය කියලා. දැන් සෝතාපන්න කියපුව ගමන් අපර නිකම් පේන්නේ අමුතු කෙනෙක්. රහතන් වහන්සේ කියපුව ගමන් අපට පේන්නේ උඩින් යන කෙනෙක්. එහෙමනේ අපේ පොඩි කාලේ ලෝගන්ලා තියෙන්නේ රහතන් වහන්සේලා කියන්නේ උඩින් යන අය. එහෙම උඩින් යන්න බෑ මිනිස්සෙයින්ට. මිනිස්සෙයින්ට උඩින් යන්න බෑ. උඩින් යනවා නම් මිනිස්සෙක් ඇඟට මැෂින් එකක් හයි කර ගන්න ඕනේ. එහෙම නැත්නම් උඩින් යන මැෂින් එකක් ඇතුළට අපි රින් ගන්න ඕනේ. එක්ක චොපර් එකකට, එක්ක ප්ලේන් එකකට, එක්ක ජෙට් එකකට අපි යන්න ඕනේ. අපට උඩින් යන්න නම්. එහෙම නැත්නම් අපේ පිටේ මැෂින් එකක් බැඳ ගන්න ඕනේ. එහෙම වුණොත් උඩින් යන්න පුළුවන්. එහෙම නැතුව බුදු වුණා රහත් වුණා කියලා උඩින් යන්නේ නැහැ. බුදුහාමුදුරු එහෙම කියලත් නැහැ. ඔය පසු කාලීනව ලියපු සාහිත්‍ය පොත්වල තමයි ඔය තියෙන්නේ රහතන් වහන්සේලා උඩින් යනවා කියලා. එතකොට දැන් අපි බලාගෙන ඉන්නේ රහත් වෙනවායි කියන්නේ මොනව කරන කන්ද? රහතන් වහන්සේ කියපුම අපි ඉන්නේ උඩින් යන කෙනෙක්. ඒක තමයි දැන් අපිට මේ දීලා තියෙන වැරදි දැක්ම. එතකොට අපි රහත් කියලා හිතන්නේම මේ අර මැජික් කාරේ තේරෙනවද? එතකොට මේ ආර්යෝ 10 දෙනා, මේ මගඵලලාභීන් 10 දෙනා කියලා කියන්නේ එහෙම භෞතික වශයෙන් මැජික් කාරයෝ නෙමෙයි. මේ 10 දෙනාම අධ්‍යාත්මික වශයෙන් අනෙත් පෘථග්ජන මිනිසුන්ට වැඩිය අධ්‍යාත්මික වශයෙන් ඒගොල්ලන්ගේ ගුණයක් වර්ධනය කරලා තියෙනවා. ඉතින් අපට පොඩි කාලේ අපට උගන්වපු වැරදි දහම නිසා අපි අද එයින්තරෝ මොකුත් දකින්නට බෑ. ඉතින් මේක වෙනස් කරන්නත් අමාරු. පොඩි කාලේ ඉඳලා අපට මේ දීලා තියෙන වැරදි දැක්මවල් අන්නේ වැරදි දැක්මට අපි කියනවා මිත්‍යාදිට්ඨිය කියලා. දැන් එතකොට තමන් ඉන්නේ මිත්‍යාදිට්ඨියද සම්මාදිට්ඨියද? ඔය ඌව විශ්වාස කරනවා නම් මිත්‍යාදිට්ඨියයි. මොනවාද? බුදුවරු උඩින් යනවා, රහතන් වහන්සේලා උඩින් යනවා නේ, දෙව්වනේ අපි දැන් අහගෙන ඉන්නේ බණ කියලා. එහෙම උඩින් යන්නවත් මැජික් පෙන්වන්නවත් නෙමෙයි නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ මොකටද? ඉපදීම නවත්තන්න. එතකොට අද අපි ඔය සියලුම දේවල් කරලා පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා නේද? විසාකා, සුමනා, අනේපිඩු ලබාගත්තා ඌ ඒ දිව්‍ය මනුස්ස සැප කෙලවර, මෛත්‍රී බුද්ධ ශාසනයේ අමා මහ නිවන. මේක නිවන් දකින්නට බෑ. ඒ නිසා මේ ආත්ම නිවන් දකින්නට බෑ, මේ බුද්ධ ශාසනය නිවන් දකින්නට බෑ කියලා ගිහි හෝ පැවිදි කෙනෙක් ගහමත් දේශනා කරනවා නම් ඒක තරම් මේ අපි දන්න බුදුහාමුදුරුවන්ට කරන අපහාසයක්, අවලාදයක් තවත් නෑ. බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නෑ මේ ආත්ම නිවන් දකින්නට බෑ කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක අප්‍රමාදීව කරගත යුතු දෙයක්. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමා දැන් බණ පටන් ගන්න මෙහෙම අප්‍රමාදේන සම්පාදේතබ්බං කියලා පටන් අරගෙන බණ විස්තර කරනවා. මොකද්ද? ඔයාට මේ ආත්ම නිවන් දකින්න බෑ, මෛත්‍රී බුදු සාසනෙට යන්න ඕනේ. ඉතින් ඒ නිසා නිවන කියන්නේ එහෙම මේ පෙර වෙන ආත්මයකට තල්ලු කරන එකක්වත්, තව බුදුවරයේ හම්බෙනකන් යන එකක්වත් නෙමෙයි. මේක මේ ආත්මේ අවසන් කරන්න පුළුවන් කාරණා. එහෙනම් එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද මේ නිවන? දැන් ඔය අපි ඉන්නේ මිත්‍යා දිට්ඨියක ඉන්නේ. මේ ආත්ම නිවන් දකින්න බෑ, මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕනේ. එහෙම එකක් මේකේ නෑ. කවුරු හරි මිනිස්සෙක් ලෙස උප්පත්තිය ලැබනවා නම් එයාගේ පාරමිතා පූර්ණය වෙලා නිවන් දකින්න තියෙන සියලුම පාරමිතා පූර්ණය වුණ කෙනෙක් තමයි මිනිස්සෙක් ලෙස උප්පත්තිය ලබන්නේ බුදුදහමට. හැබැයි මිනිස්සෙක් ලෙස උප්පත්තිය ලැබපු කෙනෙකුට නිවන් දකින්න තව එක පාරමිතාවක් තියෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍රයෙක්ගේ සද්ධර්මයක් ශ්‍රවණය වීම. ඒක තමයි බුදුහාමුදුර කියන්නේ දුර්ලභච්ච manussත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභෝ කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ.
එහෙනම් ලෝකේ තියෙන අමාරුම එක තමයි මේ බණහන එක. හැබැයි අදාපට බණ කියලා මොනව හරි ඇහෙනවා. අපිට බණ කියලා ඇහෙන්නේ මොනවද? මේ ආත්ම නිවන් දකින්න බෑ. ඔබට පෙරපින් නෑ. ඒ නිසා ඔබ තව පින් කරන්න ඕනේ. පින් කරලා මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න ඕනේ කියන කාරණාව අපට ඇහුන නිසා පොඩි කාලේ ඉඳලා අපි දැන් මේ පින්කම් කර කර ඉන්නවා නිවන් දකින්න. ඒකෙන් කියන්නේ පින්කම් කරන එක හොඳ නැහැ කියන එක නෙමෙයි. මනුස්සාත්මයක් අපට ලැබෙන්නේ සියලු පින්කම් කරලා අවසන් කෙනෙකුට නිවන් දකින්න. හැබැයි නිවන් දකින්නට අන්න අර කාරණාව ලැබෙන්න ඕනේ. ඒ පින නෑ හැමෝටම. මොකද්ද? කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය ශ්‍රවණය. කල්යාණ මිත්‍රයෙක් හම්බෙනකන් අපට නිවැරදි අංශු මාත්‍රයක්වත් දැනගන්න බෑ. ඉතින් මේ නිසා අද කල්යාණ මිත්‍රයෝ වගේ අය අපට ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අය කියන දේවල් අපි කරනවා. ඒ අය හුඟක් වෙලාවට අපිට කියන්නේ පින් කරන්න, ඔයාට පින් මදි. පින් කරලා මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න. මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන්නේ තමන්ගේ වයස අවුරුදු 80,000ක් වෙන කාලෙක. කවද හරි මිනිස් වයස අවුරුදු 80,000ක් වෙනවලු. දැන් අපට පෙර බුදුහාම අපේ බුදුහාමුදුරන්ගේ වයස කීයද? 120. ඒක අපි දන්න ප්‍රායෝගික වැඩන්නේ. හැබැයි අපේ බුදුහාමුදුරන්ට ඉස්සරලා බුදුහාමුදුරන්ගේ 50,000යි. ඊට ඉස්සරලා එක්කනාගේ 100,000යි. එහෙමයි කියන්නේ. ඉතින් ඒවා අපි දන්නේ නැහැ පොත්වල ලියුවේ. ඉතින් 50,000 එකපාරටම කොහොමද 120ට අඩුවේ? එහෙම වෙන්නේ නැහැ. මේ මිනිස්සෙක්ගේ ශරීරය හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 80ක් 100ක් වෙන්න තමයි. ඒක ඊට වඩා දහස් ගානකින් වැඩි වෙන්නෙත් නැහැ. ඒක ඊට වැඩිය හුඟක් අඩු වෙන්නෙත් නැහැ. නමුත් මේ දවස්වල අන්තර්ජාලය තුළ තියෙනවා අර ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්තයාගේ පුතෙක් ඉන්නවා සඳකැත් කියලා. එයා බුදුදහමේ එක්තරා කොටසක් විවේචනය කරනවා. එයා ඒ ළමයා කියනවා එහෙම අවුරුදු 10ට අඩු වෙන්නේ නැහැ කියලා මනුස්ස ජීවිතේ. බුදුදහමේ තියෙනවා මේක ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙනවා. ඊට පස්සේ ආය අවුරුදු 80,000 දක්වා වැඩි වෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයට යන්නයි. ඉතින් ඒ ළමයාට ලංකාවේ හාමුදුරුවරු වට කරලා මේ දවස්වල ගහනවා. ඒ ළමයා කිව්වේ බොරුවක්. අවුරුදු 10ට අඩු වෙනවාමයි. එහෙම අඩු වෙලා තමයි අවුරුදු 10 වෙනකොට ඉගෙනගෙන විවාහ වෙලා දරුවෝ හදලා මුණුපුරෝ හදලා දැන් අය අවුරුදු 80 වෙනේම අවුරුදු 10න් වෙනවයි කියන්නේ. ඉතින් ඒ ළමයා කියන එහෙම වෙන්න බෑ මනුස්ස ශරීරෙක. හැබැයි අපි අර පොතේ තියෙන එකට ඔබට යන්නේ නැහැ. හාමුදුරුවෝ බයිනෝ ඒ ළමයා. පොතට යටත් වෙන්නේ නැතුව අපි බලන්න ඕනේ අපේ ප්‍රඥාවයි. එනිසා බුදුහාමුදුරෝ කාලාම සූත්‍රයේ කියනවා මා පිටක සම්පදානේන. පොතේට යට වෙන්න එපා. පොතේ තිබ්බයි කියලා පිළිගන්න එපා. තමන්ගේ ප්‍රඥාවෙන් දකි. එතකොට අපි අද මේ නිවන කියලා හොයන්නේ පොතෙන්. පොතේ නිවන නැහැ. නිවන තියෙන්නේ සිතේ. නිවන කොහෙද තියෙන්නේ? සිතේ. හැබැයි අපි අද නිවන හොයන්නේ පොතෙන් සහ කයෙන්. ඔයගොල්ලෝ අද නිවන හොයන්නේ සිතෙන් නෙමෙයි. ඔයගලන්ට උගන්ලා තියෙන්නේ කයේ නිවන. දැන් භාවනා කරන්න ගියපුවාම අපට කියනවා මෙන්න නිවන් දකින්න මෙන්න මේ භාවනාව කරන්න. නේද? කුණුප කොටස් ගැන බලන්න. කුණුප කොටස් තියෙන්නේ කයේ. පිම්බීම හැකිලිම බලන්න. පිම්බීම හැකිලිම තියෙන්නේත් කයේ. නේද? මෛත්‍රී භාවනාව කරන්න. ඉතින් අපිට ඒ කයනේම කරනවා. ඒ මොකේකවත් නෙමෙයි නිවන තියෙන්නේ මේ සිත කියන ස්වභාවය කාට හරි හඳුනා ගන්න පුළුවන් වුණොත්, කල්යාණ මිත්‍රයන්ගෙන් සිත කියන එක කවද හරි අසලා දැන ගන්න පුළුවන් වුණොත් ඔබට පුළුවන් වෙනවා නිවන් දකින්න. මේ සිත තමයි අපේ ගැටලුව. මේකට සිත කියන්න පුළුවන්, විඥානය කියන්න පුළුවන්, පංච උපාදානස්කන්ධය කියන්න පුළුවන්, ලෝකය කියන්න පුළුවන්, සසර කියන්න පුළුවන්. මේ සිතේ ස්වභාවයට තමයි අපි මේ සිත විඥානය පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ අපි කොහොමද මේ ඉපදීම නවත්තන්නේ? සිත දැනගෙන විඥානය ගැන දැනගෙන අපි කොහොමද ඉපදීම නවත්තන්නේ? දැන් මෙතන ආවනේ ඉපදීම නවත්තන්න තමයි නිවන කියන්නේ කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මේ නිවන
කියන්න ඉපදීම නවත්තන එක නම් මේ ඉපදීම නවත්තන වැඩපිළිවෙල මොකක්ද? මේක සාමාන්‍ය මනසට ගෝචර වෙන්නේ. මේ නිසා බුදුහාමුදුරෝ කියනවා මේ නිවන් මඟ තේරෙන්නේ නියපොත්තට ගන්න පස් චුට්ටහා සමාන පිරිසකට. අද ලෝක ජනගහනය කෝටි කීයද? කෝටි 800යි. කෝටි 800 සමාන කරොත් මේ ලෝකයේ තියෙන වැලි කැට ගානට නිවන් දකින්නේ 100ක්වත් මේ ලෝකේ. මේක එහෙම තේරෙන්නේ නැහැ. ඒ නිසා බොහොම අඩු ප්‍රමාණයකට තමයි මේ අපි කියන කාරණාව තේරෙන්නේ. දැන් අපි අවුරුදු 10ක් විතර කියලා දැනට අපට ඉන්නවා 80ක් විතර. අවුරුදු 10ක් බණ කියලා තාම අපේ මේ බණ පිළිගන්න ප්‍රමාණයට ඇවිල්ලා නැහැ 80ක්. ඒ කියන්නේ මේක එහෙම තේරෙන්නේ නැහැ. අපි අර මේක එහෙම තේරෙන්නේ නැහැ. මේකට පෙර අපි විශාල කුසල ශක්ති නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ අපේ මේ පළවෙනි ආත්මය කියලා. මේ පළවෙනි ආත්මය අපි මේ ආත්මෙන් ආත්මයට ඇවිල්ලා තියෙන්නේ. අපි එක එක ඒවා දිනු කරගෙන බුදුහාමුදුරෝ සාරාසයන් කල්පලක්ෂයක් පෙරම්පුරුවා කියලායි කියන්නේ. එතකොට ඒ සාරාසයන් කල්පලක්ෂයක් බුදුහාමුදුරෝ තමන්ගේ මේ විඥාණය දිනු කරලා තියෙනවා නිවන් මඟ වෙනුවෙන්. කොහොමද මේ නිවන් දකින්න කියන එක හොයලා තියෙන්නේ. ඒ හොයලා බලලා තමයි බුදුහාමුදුරෝ ඔය අන්තිමාත්ම නිවන් දැක්ක. හැබැයි නිවන් දැකපු අන්තිමාත්මෙත් අවුරුදු 6ක් මොකද කරුවේ? වැරදි ගුරුවරු ගාවට ගිහිල්ලා මේක හොයලා තියෙන. බුදු වෙනාත් සාරාසං කල්පලක්ෂය පෙරුම් පුරලා බුදු වෙන්න ප්‍රාර්ථනා කරලා බුදු වෙන ආත්මෙත් වැරදි ගුරුවරු ගාව ඉඳලා තමයි තියෙන්නේ අවුරුදු 6ක්. ඒ නිසා ඔබ වැරදි ගුරුවරු ගාවට ගිහිල්ලා වැරදි භාවනා කරලා වැරදි මඟක ගියයි කියන එක පිළිබඳව ඒ තරම් මේ සැලකිල්ලක් දක්වන්න ඕනේ. බුදුහාමුදුරුවන්ටත් බුදු වෙන ආත්මෙත් වැරදි ගුරුවරු නිසා සෑහෙන කාලයක් අපත ගිහිල්ලා තියෙනවා. ඉතින් අපටත් එහෙම වුණ අවුරුදු ගණනාවක් වැරදි දහමක් වැරදි ගුරුවරු ඇසුරු කරලා නිවන වෙනුවට නිවන වගේ දෙයක් තමයි අපි පරිශීලනය කරේ. මේ නිසා මේ නිවන කියන්නේ ඉපදීම නවත්තන වැඩේ නම් අපි දැනගන්න ඕන කාරණාව තමයි මේ ඉපදීම නවත්තන්නේ කොහොමද? ඉපදීම නවත්තන්න නම් අපි දැනගන්න ඕනේ ඉපදෙන ක්‍රමය. ඉපදෙන ක්‍රමය දැනගන්න. ඔය දහම් දැනුම ඔළුවෙන් අයින් කරන්න ඕනේ. නිවන් දැකලා තියෙන්නේ කවුද මේ බුද්ධ ශාසනේ? සුනීත. ඉගෙන ගත්ත කෙනෙක්. ත්‍රිපිටකය දන්නවා. දන් දීලා තියෙනවා. විසාක අවුරුදු 7. අවුරුදු 7 ළමයි. ත්‍රිපිටකය දන්නෙත් නෑ, සූත්‍ර දන්නෙත් නෑ මොකක්වත්. ආලවක යක්ෂයා නේද? ඒ යක්ෂයා කියලානේ අපි කියන්නේ. අපි හිතමුක යකෙක් කියලා. මනුස්ස ඝාතන 4000ක් කරපු යකේ. එක බණපදයයි සෝතාපන්න. අඟුලිමාල් අපි හිතමුක එහෙම කෙනෙක් හිටියයි කියලා. මනුස්ස ඝාතන 1000ක් කරපු කෙනෙක්. නේද? දාරුචීරිය. එක දවසින් එක බණයි. මොකුත් දන්නේ නැ නිවන ගැන. ඇඳ ගන්නවත් දෙයක් නැතුව ඔය දර කැලිය ඇඳගෙන ආවයි කියන එක නේ කියන්නේ දාරුචීරියයි කියලා. හැබැයි නිවන් දැක්කා. ඒ නිවන් දැක්කේ මොකක් නිසාද? මිනිස්සෙක් ලෙස ඉපදිලා කල්යාණ මිත්‍ර සේවනයි. බුදුහාමුදුරුවෝ කියන කල්යාණ මිත්‍රය හම්බුණා ඔය හැම කෙනෙකුට. බුදුහාමුදුරුවෝම හම්බෙන්න ඕනේ නැ නේද? දැන් බුදුහාමුදුරුවන්ගේ දෙවෙනි ගෝලයා කවුද? සාරිපුත්ත හාමුදුරුවෝ. කාගෙන් බණ අහලද සෝතාපන්න වුනේ? අස්සජි හාමුදුරුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හම්බෙන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා අවබෝධයට පත් වුණ කෙනෙක් හම්බුණත් නිවන් දකින්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නේ අන්න අර 8 දෙනාගෙන් හරි 10 දෙනාගෙන් කෙනෙක් හම්බෙලා නැහැ මේ වෙනකම්. ඒ හම්බෙලා නැති නිසා අපි නිවන වගේ දේවල් කාගෙන් හරි අහගෙන කර කර ඉන්නවා නේද? ඉතින් මේ නිසා අපිට නිවන් දැකින්ට කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයා නිවන් දැකපු කෙනෙක් වෙන්න ඕනේ, නිවන පුහුණු වෙන කෙනෙක් වෙන්න ඕනේ.
දැන් ඔයගොල්ලෝ පන්සල්වලට ගිහිල්ලා බණ අහලා ඇතින දැන් හුඟා කවුරු හරි අහලා තියෙනවද බණ කියන්න ඉස්සරින් ඒ හාමුදුරුවන්ගෙන් ඔයා ඔය අපට නිවන ගැන කියලා දෙන්න එන්න ඔයා නිවන් දැකලා දෙයි කියලා අප කෙනෙක් අත උස්සන්න බලන්න ඔයා අපට මේ නිවන් බණ කියන්න එන්න ඔයා නිවන් දැකලාද අහලා තියෙනවද එහෙම එහෙම ඔයගොල්ලෝ හොයනවාද අර යා නිවන් බණ යා නිවන ගැන කියලා දෙන්න යා නිවන දැකගෙනද දන්නේ නැහැ කියලා එහෙම හොයනවා නමුත් ඕ ලෙවල් පාස්වල ඒ ලෙවල් පන්තියට තමන්ගේ දරුවා දාන්න යන ගුරුවරයා ගැන හොයනවා සෑහෙන්න නේද මෙයා මේ ඒ ලෙවල් පන්තිවලට උගන්වන්නේ මෙයා මේ ඉස්කෝලේ උගන්වන කෙනෙක්ද දන්නේ නැහැ විශ්වවිද්‍යාල ගිය කෙනෙක්ද දන්නේ නැහැ මෙයා පෙර ප්‍රතිඵල පෙන්නපු කෙනෙක්ද දන්නේ නැහැ මෙයා එහෙම දක්ෂයේද දන්නේ නැහැ කියලා මෙයා ගැන හොයනවා සෑහෙන්න නේද මේ කෙමිස්ට්‍රි පන්තියට බයොලොජි පන්තියට මේ ළමයාම දාන්න හැබැයි අපි මේ මනුස්සාත්මයක් ලැබිලා නිවන් දකින්න නිවන අහගන්න යන කෙනා ගැන හොයන්නේ අහන්නෙත් නැහැ ඔයා නිවන් දැකලාද කියලා ඔහි මොනවා හරි කියවපුවාම ඒක අපි නිවනයි කියලා හිතාගෙන ඉතින් මේ නිසා බුදුහාමුදුරුවන්ගේ දේශනාව තමයි නිවන් දකින්නේ නැතිව කාට හරි නිවන ගැන කියලා දෙනවා නම් ඒක ආනන්තරීය පාප කර්මය කොහොමද වැඩි නිවන් දකින්නේ නැතුව කාට හරි නිවන් බණ කියලා දෙනවා නම් පාපේ මොකද්ද ආනන්තරීය පාප මම නෙමෙයි කියන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ තියෙනවා සංඝ බේද කියලා සූත්‍රය. ඒ නිසා අපට අද නිවන වැහුනේ නිවන් දන්නේ නැති අයගේ බණ අහලා. නිවන් දන්නේ නැති අයගේ භාවනා කරන. නේද අපි එක භාවනා කරනවා. නේද දැන් මේ හුඟ කෙනෙක් ඔය අදත් භාවනා කරලා ඉන්න ඇත්තේ පන්සලේ ගිහිල්ලා. භාවනා දෙනව නේද පන්සල්වල සිල් ගත්තාම. ඉස්සරලාම දෙන එක තමයි මේ බඩ දිහා බලන්න හුස්ම පිම්බෙන හැකිලෙන එක බලන්න දෙනවා නේද කොහේ හරි ත්‍රිපිටකයේ තියෙනවාද එහෙම භාවනාව පිම්බීම හැකිලිම කියලා බඩ දිහා බලන්නයි කියලා එහෙම භාවනාවක් තියෙනවා ත්‍රිපිටකයේ නේ දැන් අපි කියන්නේ නිවන තියෙන්නේ ත්‍රිපිටකයේ ත්‍රිපිටකයෙන් පෙර මොනවා හරි පිට මොනවා හරි කොත් එහෙම දහම් විකෘති කරනවායි කියලා පිම්බීම හැකිලිම කියලා භාවනාව ත්‍රිපිටකයේ කොහෙවන්නේ ඕක බුරුමයේ මහාසි කියලා හාමුදුරු කෙනෙක් 1956 හොයාගත්ත භාවනාව. හැබැයි ලංකාවේ මේ භාවනාවට වෙනම නිකායක් තියෙනවා සේජින් නිකාය කියලා. මහානායක කෙනෙක් ඉන්න. ත්‍රිපිටකේ නෑ. ඉතින් පොතෙත් නෑ. කවුරු හරි මේ හොයාගත්ත එකක් තමයි අපි ඔය කර කර ඉන්නේ. නහය හුස්ම දෙස බලන්ඩයි කියලා තව භාවනාවක්. නේද? ආනාපානසතිය කියනවා ඒක. ඕකත් මේ බුරුමේ හාමුදුරු කෙනෙක් හොයාගත්තේ. ගෝයින්කා කියන. මේ 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 පාවෝ කියලා හාමුදුරු කෙනෙක් හොයාගත්තා. ත්‍රිපිටකේ නැහැ. අපි කරනවා. ඉතින් මේ නිසා මේ උතුම් වූ මනුස්සාත්මයක් ලැබිලා අපි අද මේ නිවන කියලා මොනවා හරි කරනවා. මොනවා හරි කරනවා. අර්ථ ශූන්‍යයි අර්ථයක් නැති දෙයක් මේ නිසා අපි දැනගන්න ඕනේ මේ නිවන කියන්නේ මොකක්ද එහෙනම් නිවන කියන්නේ වෙන මොකක් පන් නෙමෙයි ඉපදීම නවත්තන වැඩපිළ එහෙනම් මට කියන්න අපේ බණහපු නැති කෙනෙක් සත්‍යය ඉපදෙන්නේ කොහොමද සත්තු ඉපදෙන්නේ කොහොමද? මනුස්සයෝ, බල්ලෝ, බලල්ලු, මීයෝ, ලේනු, කූඹි කොහොමද ඉපදෙන්නේ? කතා කරන්න දැන් ගල්බුද්ධ වගේ ඉන්න එපා. දැන් අද මේ පැය ඇතුළත නිවන් දකින්න බණක් අහන්නයි ඉඳගෙන ඉන්නේ. තව පැය භාගයයි තියෙන්නේ. පැය භාගය ඇති හොඳටම නිවන් දකින්න බණක් අහගන්න. මේක මේ පැය ගණන් දඟලන්න ඕන කාරණාවක් නෙමෙයි. බණහපු නැති කෙනෙක් කියන්නේ.
අලුතෙන්ම බණහන කෙනෙක් කියන්න බලන්න සත්තු ඉපදෙන හැටි. බුද්ධාගමෙන් නෙමෙයි මම මෙහන්නේ, ඉස්කෝලේ සෞඛ්‍ය පාඩමේ. සත්තු ඉපදෙන්නේ කොහොමද? දන්නේ. ආන්න සාදු නාදයක් දෙන්න ඒ තාත්තට. ඔය මෙතෙක් කල් අවුරුදු ගණන් බණ ඇහුවට ඕක අහගෙන නැහැ. ඔය පන්සල් ගානේ ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා ඔය බණ අහලා තියෙන්නේ පට්ට බොරු. මෙච්චරයි බණ. සත්තු ඉපදෙන්නේ කොහොමද කියලා හොයාගන්න ඕනේ. ඇයි අපිට මොකක්ද ඕනේ? සත්‍යය ඉපදෙන එක නවත්තන්නනේ අපිට ඕනේ. සත්‍යය ඉපදෙන එක නවත්තන්න නම් ඉස්සෙල්ලාම සතා ඉපදෙන හැටි දැනගන්න. ඒක තමයි බණ කියලා අහලා තියෙන වෙන මොනවාද වගේ. ඒවා කුණුහරප. හැබැයි මම මේක කියනකොට මේක කුණුහරප කියේ. ඒක තමයි ඒක. සත්‍යය ඉපදෙන විරුද්ධ ලිංග දෙකක් එකතු වුණාම සත්තු ඉපදෙන. අන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක. ඒ සූත්‍ර කවුරුත් දන්නෙත් නැහැ. මහා නිදාන කියලා සූත්‍රයක් තියෙනවා. අන්න එච්චරම එක සූත්‍රයයි මට හම්බෙලා තියෙන්නේ. තාම හරියටම බුදුහාමුදුරන්ගේ සූත්‍රයක් කියලා. ඒකට කියනවා මහා නිදාන. මොකද නිදානයක් කියන්නේ? මහා විශාල සම්පතක්නේ. මහා නිදානය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තමයි නිවන් දකින්න එකම නිදානය. අනිත් ඔක්කොම සූත්‍ර පසුකාලන ලියපේවතියි. මහා නිදාන සූත්‍රයේ ඔන්න ඕක ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවෝ. ආනන්ද, සත්‍යයා ඉපදෙන්ට බලපාන හේතු මොනවාද කියලා අහලා බුදුහාමුදුරුවෝ කියනවා සත්‍යයා ඉපදීම සඳහා අම්මා තාත්තා දෙන්න සංවාස ක්‍රියාවලිය යෙදෙන්න ඕන. අම්මා ඒ අර ඩිම්බාණු නිපදවන ඒ පෝෂණ මට්ටමක ඉන්න ඕන. අම්මා තාත්තා දෙන්න එකතු වුණ මොහොතක අම්මා පෝෂණ මට්ටම ඉන්නකොට විඥාණය කියලා ශක්තියක් මේකට බැස ගන්න ඕනේ කිය. ඔන්න ඔහොම වුණාම සත්‍යයා ඉපදෙනවා කියලා බුදුහාමුදුරුවෝ නම් කියලා තියෙනවා. එහෙනම් සත්‍යයා ඉපදෙන්න මොනවද ඕනේ? අම්මා තාත්තා දෙන්න එකතු වෙන්න ඕනේ. අම්මා සරු මට්ටමක ඉන්න ඕනේ. විඥාණය කියලා ශක්තියක් මව කුසට එකතු වෙන්න. ඒ නිසා අද නූතන විද්‍යාවට අනුව අම්මලා තාත්තලා දෙන්න එකතු වුණාම අර පැලෝපීය නාලයේ නිර්මාණය වෙනවා යුක්තාණුව කියලා ඒකකයක්. ඒක තමයි අර බුදුහාමුදුරුවෝ කියන්නේ අම්මා තාත්තා දෙන්න එකතු වෙන්න ඕනේ. ඒක බලු අම්මා තාත්තා, පූස අම්මා තාත්තා, මී අම්මා තාත්තා, මාළු අම්මා තාත්තා, මනුස්ස අම්මා තාත්තා ඕනේ. අපි දන්නේ නැහැ දෙවිවරු එහෙම කොහොමද වෙන්නේ කියලා. ඒවා වෙනම ක්‍රමයක් තියෙනවායි කියන්නේ අපි දන්නේ නැහැ ඔහුපාතිකයි කියලා. අපි දන්නවා මෙන්න මේ ක්‍රමය. එතකොට දැන් මෙන්න මේ යුක්තාණුවක් හැදුනහම බුදුහාමුදුරුවෝ කියන මේ යුක්තාණුවට විඥානයක් එකතු වෙනවා.